ප්‍රියංවද අනුරාධපුරයට අරගෙන ආවේ ජීවිතයක් නොවේ මලකඳකින්. අනුරාධපුරයට එද්දී කෙල්ල සැතපුම් සිය ගන්න පුරා අඩාම තෙහෙට් වී උන්නාය. කොටින්ම ප්‍රියංවදා ගෙදරට වර්ෂාව එකාගෙන ආවේද වත්තම් කරගෙන. අම්මේ, වර්ෂා ප්‍රියංවදාගේ අම්මාව බදාගෙන ඇඬුවාය. ප්‍රියංවදාට පවා එය හුලාගෙන ඉන්නට බැරි විය. ජීවිත සටන හැමදාමත් අසරණ වන්නේ දුප්පත් ගැහැණියේ. අසරණ කෙල්ලෝය. මං ජීවත් වෙන එකක් නෑ අම්මේ, ජීවත් වෙන එකක් නෑ. මායි මගේ පැටියයි මගේ අම්මා ගාවට යනවා අම්මේ, යනවා. ප්‍රියංවදාගේ අම්මට කිසිවක් සිතා ගන්නට බැරි විය. ප්‍රියංවදා කඳුළු පිරි නැතින් වාෂාව වත්තම් කරගෙන ගොස් ඇදේ හාන්සි කරෙව්වාය. වතුර එකක් ගේන්න අම්මේ. ප්‍රියංවදා වතුර වීදුරුව කෙල්ලට පෙව්වේ යලිත්තරස් සී නැති වේ යයි බියට. අපි නරක දෙයක් දැක්ක අම්මේ. පිටතරා ප්‍රියංවදා අම්මට සියල්ල කීවාය. අනේ දෙයනේ, එහෙම දෙයක් විශ්වාස කරන්නත් බෑ, නොකරත් බෑ. මග දෙකට කියන්නේ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. හත් අට සැරයම සිහි නැති වුණා. දෙයනේ, දරුවට මොන අනතුරක් වේද? පඬුරක්වත් ගැට ගහන්න අම්මේ, දෙයියවත් පිහිට වෙයිද මන්දා? ප්‍රියංවදා සිතින් සීකලේ නාලනීවය. නැන්දා කොහේ හරි ඉඳලා අසරණී ගැන බලන්න. මට බයයි මෙහෙම. ඇය දැස් පියාගෙන සිතුවාය. දවාලට බත්කටක් කවා ගන්නට ප්‍රියංවතා ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. දරුවා ගැන හිතලා කාපන් වස්වේ ප්‍රියංවදා කිවි අඬමිනි. කන්න බෑ ප්‍රියා, මගේ බඩපපුව පිච්චෙනවා. දරුවා ගැන හිතපන් කෙල්ලේ. මට කන්න බෑ ප්‍රියා, මට. ප්‍රියංවදා එහි සත ගෑවේ වැඩිමහල් අක්කා කෙනෙකුසේය. අන්තිමට ඇය තේකක් හදාගෙන විත් කෙල්ලට පෙව්වාය. ඒ ඇස් දෙක ගන්නට දෙයක් නැතයි ප්‍රියංවදාට සිතුනේ. කෙල්ලගේ මුහුණ පුදුමාකාර ලෙස ඉදිමී තිබුණේ. ඕඩික්ලෝන් එකක් ගෙන ආය වාෂාගේ හිස උකුල මත තබාගෙන පිරිමැද්දාය. ප්‍රියා, කියපං රත්තරන්. මට ඕන දෙයක් දැනෙනව ප්‍රියා. මොකද්ද? අපේ ආදරේ තාමත් පිරිසිදුවට තියෙනවා. එයා ඒ ආදරේට මොනවත් කළේ නෑ. එහෙනම් හිත හදාගෙන ඉඳපන්. කවුරු හරි මොනවා හරි කරනවා ප්‍රියා, මට එහෙම හිතෙනවා. අපි බලමු. අපේ ආදරේට හැමදාම ඇස්සහ වැදුනා, හැමදාම. මේ තේම එකක්. සමහර විට එහෙමත් විය හැක. ප්‍රියංවදා දිකටම වර්ෂාගේ හිස අත ගෑවාය. කුමක් කරන දැ සිතාගත නොහැක. කෙල්ලේ, අයියට කතා කරන්න ඕනද උඹට? කොහොම කතා කරන්නද? බර්ත්ඩේ එක දවසේ කතා කළේ. ඒ වගේ කතා කරපන්. එයා ඉන්නේ වෙන කෙනෙක් එක්කනේ නේද? හිතන්නවත් බැරි එක තමා කෙල්ලේ. මට මෙහෙම වුණේ ඇයි ප්‍රියා? කවදාවත් පවක් කරලා නෑ මේ අත් දෙකින්. උනේ මොකද්ද කියලා අපි දන්නේ නෑනේ කෙල්ලේ. අයියා කොහොමද වෙන කෙනෙක්ව නේද ප්‍රියා? ප්‍රියංවදා හූමිටි තැබිය තොල්පට හපාගෙන ඇය රහසේම කඳුලක් පිසදා ගත්තාය. එදා රෑ මහනුවරට මහා මොරසූර්ණ වැස්සක් වැටුණේ. එහෙ පුදුමාකාර වැස්සකි. විමුක්ති උන්නේ මහනුවර ගෙදර නිදාගෙන. එකවරම අකුළු නොදා තිබූ කවුලුවක් වෙහිතුවාන සමගා සුවළඟට විවරය. පරිසරයේ දෙවනත් කරමින් වහින වැස්සේ හඬ වැඩිපුරම දැනෙන්නට වූයේ එවිට. හදිස්සිම මහා සුළඟක් සමග වැහි බිඳු කීපයක් පැමිණ නිදාවුන් විමුත්තගේ මුහුණ මත වැදිනි. එහෙමම ඔහු දැස් ඇරියේ. සීතලට හිමාලි නිදාගෙන උන්නේ විමුත්තගේ වම්මැලේ බදාගෙන. විමුක්ති නැගිටිනු හිමාලට දැනුණේවත් නැත. එහෙම ඇඳින් බැස්ස විමුක්ති ජනෙල් පළුව අසලට ගියේ නිින්දෙන් මෙනි. ජනෙලේ ග්‍රිල් අල්ලාගෙන ඔහු වැටෙන වර්ෂාව දෙස බලාගෙන මොන්නේ. විටින් විට විදුලි කොටද්දී
මුළු පරිසරය සමගම වැටෙන වැහි බින්දු නිල් පාටට පෙනේ. මිදුල දෙසින් එන වැහි තුවානේ සීතලද ගණන් නොගෙන ඔහු බලාගෙන මුන්නේ. වර්ෂාව වැටුනේ පුදුමාකාර වේගයකිනි. විමුක්තිට මොන මොනවාද අඳුරු රූප ටික පෙරලි පෙරලි පෙනෙන්නට විය. ඔහු යකඩ ග්‍රිල් එක අල්ලාගෙනම බලා උන්නේ. එකවරම කවුද ජනේලේ ළඟට ආවාක් වැනි සුදු ඡායාවක් ජනේලේ අසලින් ඇඳුනි. විමුක්ති තව තවත් ඒරුවට ලං විය. ඔහු ඒරුව අඳුනා නොගත්තද ඔහුගේ මුවේ කරුණාබර සිනාවක් මතුවේ. එයාවේ නාලනීය වැහි අන්ධකාරයෙන් පිරුණු රාත්‍රියේදීත් ජනේලේ අසලෝ සුදු දිස්නේ ඇයගේය. සීතල්නි චූටි මහත්තයෝ, ගිහින් නිදාගන්න. නාලනියගේ හඬ ඇසුනි ඉතාමත් පහත් ලෙසනි. කාත් එක්කවත් එක ඇඳේ නිදාගන්න එපා. මගේ මහත්තයා බිම රෙද්දක් දාගෙන නිදාගන්න. මයි යනවා. තුනුරුවන් සරණයි. ගිහින් නිදාගන්න. කවුදෝ හිස අතගාන සනීපයක් විමුක්තිට දැනුනේ. ඒ සමගම අර වැහි අන්ධකාරයේ සමගින් ආ එළිය අතුරුදහන් විය. විමුක්ති තව ටික වෙලාවක් දරුවෙකුසේ ග්‍රිල් වල එල්ලී බලා උන්නේ. වැස්ස තවත් වැඩි විය. ජනේලේ ළඟින් ආ විමුක්ති ඇඳ මත තිබූ කොට්ටියත් රෙද්දත් ඇඳ පාමුල බිම තමාගෙන වකුටු වී නිදාගත්තේ. ඉන් මොහොතකට පසු විමුක්ති වාශාව සිහිනෙන් දුටුවේ. ඒ දුටියේ කවුදයි හඳුනා නොගත්තද ඉන්පසු දිගටම ඇහැරි ඔවේරුව සීකලේය. ඒ තමා ළඟ සිටින හිමාලි නොවන බව පමණක් විමුක්ති තේරුම් ගත්තේ. ඒ රෑම වර්ෂාට සහලවා උණගත්තේ. රෑ 12ට පමණ ඇය උඩනේ පුංචි ඇඳ මත වෙවුලමිනි. මුළු දවසක්ම නිරාහාරව අඬමින් ඇය හාමත්තී කෙට්ටුවේ දුර්වලව උන්නාය. උණෙන් ගැහිමින් වෙවුලමින් ඇඳෙන් නැගිට කුස්සියට යන්නට ගියේ වතුර පොදකින් වියලිය ගිය තොලකට තෙමා ගන්නටය. එහෙත් ඇඳෙන් බසිද්දීම කෙල්ලව ඇඳ පාමුල ඇද වැටිනේ. අනේ අම්මේ, ඇඳුම් මැදම කෙල්ලට කියවින. නින්දත් නොනින්දත් අතර උන් ප්‍රියංවදා ඇහැරුනේ කෙල්ලගේ හිස ඇදේ වැදුණු සද්දටය. අනේ දෙයනේ, ඇයි කෙල්ලේ? වර්ෂාගේ වතට අත තබද්දීම ප්‍රියංවදාගේ බඩපපුව පත්තු වීගෙන ගියේ. ඒ තරම් ගින්දරක් ඒ සිරුරේ තිබුණේ. දෙයනේ, ඔබට උණනේ කෙල්ලේ. ප්‍රියංවදා හිමම කෙල්ලව වත්තම් කරගත්තාය. මම මට වතුර ටිකක් ප්‍රියා. බහාමත් වෙලා දෙයනේ. ප්‍රියංවදා ඒ මොහොතේම කෙල්ලට වතුර ටිකක් පවා අම්මාවද හැරවාගෙන ආවාය. ගිනි කබලට උනාම්මේ, මං ඕඩික්ලෝන් ප්ලැස්සරයක් දාන්නම්. හාමත් වෙලා ඇති, තේ ටිකක්වත් හදමු. එච්චර දෙවිවාදාන කෙල්ලටම සැනසීමක් නෑ. අම්ම නැගිට එසේ කියමිනි. තේ ටිකක්වත් බීලා පැන්ඩෝල් දෙකක් බොමු කෙල්ලේ. උඹට මෙහෙම වෙන්න හොඳ නෑ. තනියම නෙමේනි කෙල්ලේ. වර්ෂා උන්නේ අඩන්නටවත් බැරි ලෙස දුර්වල විය. එයාව හීනෙන් පේනවා ප්‍රියා. ඉතින් උණ ගන්නවා. මොනා කරන්නත් ඉස්සල ජීවත් යන රත්තරන්. එහෙත් ආදරයන් නොමැතිව ජීවත් වන්නේ කෙසේද? ජීවිතයේ අවසාන ප්‍රාණය පවා රැඳී තිබුණි ආදරේ මත්තේ නොවේද? රොටියක්වත් අම්මට පුච්චන්න කියන්නම්. කන්න බෑ ප්‍රියා, තේ එකක් බොන්නම්. පැටියා පවුනේ කෙල්ලේ, ඒක මේ මොනවා දන්නවද? මේ දුක උහලාගත නොහැක, කොහොමත්ම නොහැක. රැකගත් ආදරේ පුංචි සංකේතයේ රැකගත්තේ මේ කුසේ තබාගෙන නොවේද? දැන් මේ රන් පැටියාව කාට පෙන්වන්නද? අම්මා ළඟ ඉන්නවා වගේ දැනෙනවා ප්‍රියා. ප්‍රියංගදා වාශාගේ මූණ දෙස බලා උන්නේ අසරණවය. නාලනී නැන්දට මේ දුක නොපෙන්වනෝ නම් තමා පුදුම. අම්මවත් එයාට ගිහින් කියන්න එපැයි. ඔක්කොම එකතු වෙලා යාව මගෙන් ඈත් කරන්න යන්නේ. කෙල්ල කියවන්නේ උණ විකාරේනේ. ප්‍රියංවදා ඒස මෘදුව පිරිමැද්දාය. අතර දැනෙන්නේ ගිනි කබලක් අතගානවා පඳු හැඟීමකි. ආමෙනික, මේ කිරිතයක බොන්න. මං කොත්තමල්ලි ලිපේ තිබ්බා.
අඬාම ලේ රහවේ තිබූ උගුරින් කිරිතේ වතුර ටික ගියේ උගුර දවාගෙන මෙනි. වර්ෂා පිපාසයටම තේ උගුර බීගෙන බීගෙන ගියාය. හාමතේ වර්ෂා තේ ටික බොන අයුරු දෙක අම්මා හූල්ලමින් කීවාය. උදේට උණ අඩුනේ නැත්නම් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යන්. එහෙත් දිගටම කෙල්ලගේ ජීවිතයට සැනසීමක් නම් නොලැබුණු ඇත. ඉන්පසු දිගටම ප්‍රියංවදා නිදාගත්තේ නැත. කෙල්ල ගිහි ඉද්දර ඉඳගෙන ඕඩික්ලෝන් පාංකඩ නල්ල තබමි ඇය දහසක් දේ කල්පනා කළාය. මේක ඇත්ත දැනගන්න ඕන. කෙල්ලටවත් නොකිය විමුක්ති අයට කතා කරන්න හිතෙනවා. ඒත් මොකක් හරි බරපතල දෙයක් සිද්ධ වෙලා නම් මං කොහොමද කෙල්ලගේ තත්ත්වය යාට කියන්නේ? ප්‍රියංවදා 17 සිටුවාය. කෙල්ල කියනා වගේ මේක මෙහෙමම වෙන්න බෑ තමයි. විමුත් අයියා එහෙම දෙයක් කරයිද? කෙල්ල නැති වෙච්ච මේ මාස 3-4ට විශ්වාස කරන්නත් බෑ තමයි. එහෙනම් මේ මොකද්ද උනේ? වයිෂාගේ හිස මුරුදුව පිරිමදිද්දි ඇහැටි බේටම දැස් පියවින. ප්‍රියංවදා ඇයට පොරවා ඒ ළඟම ඇලවි ඇගේ හිස අත ගෑවාය. කතා කරනවා නම් කතා කරන්න ඕන මේ දක්කට. ඒත් කතා කළොත් දිග කතාවක් කියන්න තියෙනවා. ෆෝන් එකකින් මේ ඔක්කොම කොහොම කියන්නද? හොඳම දේ ඇයව හමු වීමේ. ඒත් මේ තත්ත්වෙන් කෙල්ලව අනුරාධපුරයේ දමා කොළඹ යන්නටද නොහැක. කෙල්ල අනුරාධපුරයේ ඉන්නවා කිව්වොත් අනුරාධපුරයටම අක්කයි. මේවා කරන්න ගින් තව කරදර වැඩි වෙයිද? අන්තිමට ඔක්කොම දුක් කෙල්ලට විඳවන්න වෙයිද? ප්‍රියංවදාට බය ඒකය. කොහොමටත් දැන් කෙල්ලගේ බඩේ ඉන්න දරු පෙටියාගේ තනාගති අවිනිශ්චිතය. හෙටක් ගැන සිතිය හැක්කි. මේ සියල්ල කෙල්ල දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට හිතනවා නම්ය. ඒ කරන්නට දැන් කෙල්ලට ශක්තියක් ඇද්ද? මොන දේ වුණත් මම උඹව රැකගන්න ඕන. මෙහෙම උඹව විනාශ වෙන්න දෙන්න බෑ. නාලේ නැන්දා කොහේ හරි ඉඳලා මට උදව් කරයි. මම උඹවයි දරුවවයි බලා ගන්නවා. ඒක මගේ යුතුකම. හිමීට මේ දක්කට කතා කරනවා. ප්‍රියංවදාට මේ මූණ දෙස බලන්නට පවා දුකය. ජීවිතේ කොතරම් අහිංසකීට වද දුන්නාද? තවත් දුක් දෙන්නේ ඒ දුන් දුක් මදිවටද?